නැති වුණා අදරයක් ප්‍රේමයක් විස්්වාසයක් නැවතාපසු ලබා ගැනීමට අතීතේ ජීවත්වන තරුණ තරුණියන් විසින් සිදුකරන්නට යෙදුන හරිම අපූරු ක්‍රමයක් ගැන අදමං ඔබට කියල දෙනවා. ඒවගේම මං කියල දෙන මේ කරුණුකාරණාවල සත්‍ය සත්‍යතාවය වර්තමානයේදි නිවැරදිව ඔප්පු කරල පෙන්න්නන්න බැරි වුනත් අතීතේදි ජීවත්වන ගැහැනු පිරිමි මේ ක්‍රමයේ භාවිතා කරලා බොහොම සාර්ථක ප්‍රතිපර ලබාගත්ත කියලා පරන පොත්පත්තල පවා බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒවගේම තමයි කිසිම මහන්සියක් වේදමක් දරන්න වෙන්නේ නැති මේ ක්‍රමය ඔබත් අත්හදා බැලුවට කමක් නෑ කියලා තමයි මම නං කියන්නේ. ඉතින් තමන්ගේ ආදරවන්තය හෝ ආදරවන්තිය තමන්ට වෙනස්කම් නපුරුකං කරනකොට හරි අසාධාරණ විදිහට තමන්ව සැකකරන කොට හරි එහෙමන්නක්තන් තමන්ව අත්තෑරලා වෙනත් පෙෙන්මතෙක් හෝ පෙම්වතියක් සොයාගත්තා මහරි අතීතේ ජීවත්වන තරුණු තරුණියෝ ගොඩක් අසරන වනා. ගේ දුක කියන්න දුකාහන්න කෙනෙක්හරයට හිටිය නැති ඒකාලේ කැලේහරි ගමේ හරි තියෙන විශාල පාලු ගහක්ලඟට හොරරහස ගිහිල්ලා තමන්ගේ හිතේ හිරකරගෙන ඉන්න දුක කියන්න මේ තරුණ තරුණියයෝ පුරුදු වෙලා හිටියා. මොකද පාලු නිහැන්ඩ තැන්වල පිහිටල තියෙන මහ විශාල හොරගස් නුගගස් නාගස් වගේ රූස ගස්වල වක්ෂ දෙවිදේවතවුන් වහන්සේලා හරි අදර්ශමාන බලවත් ආත්මයන් හරි ජීවත්වෙනවා කියලා තමයි. ඒ කාලෙ හිටි අප පැරණවුදවිය විශ්වාස කළේ ඉතින් මේ විදිහට භක්ෂ දෙවිදේවතවුන් ගැ හරි ගස්වලට අරක්ගත්ත බල සම්පන්න ආත්මයන් ගැනහරි විශවාසයන් බොහොම තදින් හිතේතියාගෙන හැමදාම දවස එකම වෙලාවකට මේ ගහක් කට ගිහින් කරන කන්න ලව ෘක්ෂ දෙවිදේවතවුන්ට හෝ ගහට අරක්ගත්ත බලවත් ආත්මයන්ට ඇහිලා වැඩි දවසක් නොගිහින් තමන්ට පිහිට වෙන්න වැඩකටයුතු සිද්ධ කලා කියලා අපේ පැරනිවදවිය පොත්පත්වල බවා සඳහන් කරලා තියෙනවා. ඉතිං ආදරේ විවාහය වගේ වැඩ කටයුතුල්ද විතරක් නෙවෙයි. තමන්ට සිද්ධවෙන්න ඕනෑම අසාධාරණයක් මදිපුංචිකමක් ඉදිරියේත් මේ විදිහටම කටයුතු කරන්න අපේ අතීතයේ ජීවත්වන පැරන්නන් පුරුදු වෙලා හිටියා. ඒවගේම මේදේවල්වල ලොකු ඇත්තක් සත්‍යතාවයක් තියෙනවා කියලා අදටත් ගම්වල ජීවත්වෙන වයසක පැරිනිවු්දවිය බොහොම තදිං ශක්ෂි ධදරනවා. ශේෂයම සියම් ගහක්ලඟට හැමදාම ගිහින් කන්නලාව කරලා පින් දෙන්න පුරුදුන හම පින් බලාපොරොත්තුවයෙන් එන්න දෙවිදේවතවුන් වගේම බලවත් ආත්මයන්ද ඒ ගහටඇවිත් අරක්ගන්නවා කියලා මේ අය අදටත් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වගේ හාස්කම්වලට ප්‍රසිද්ධ මහා විශාල රූස ගස් වලට මිනිස්සු අදටත් වන්දනාමාන පුදසත්කාර කරනවා අපිට දැක බලාගන්න පුළුවන්. ඉතින් මේ හරිමාපූරු පැරණි ක්‍රමවේදේ, වර්තමාන පරම්පරාවේ ජීවත්වෙන ඔබටත්, බොහොම පහසුවෙන් අත්හදා බලන්න පුළුවන්.